ඉන්දිය තරගාවලිය සඳහා අවශ්‍ය වුවහොත් සූදානම් කරමින් සිටි විකල්ප ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකු වන පිතිකරු සඳුන් වීරක්කොඩිහට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු තවත් ක්‍රීඩකයන් 15 දෙනෙකු සමග කොළඹ පුහුණුවීම් වල නිරත වෙමින් සිටියේ කොළඹ ප්‍රධාන හෝටලයක් තුල ආරක්ෂිත බුබුලක් යටතේය. ඒ අනුව සඳුන් වීරක්කොඩි බානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් පුහුණු තරඟ ක්‍රීඩා කිරීම සඳහා ඊයේ රාත්‍රියේම දඹුල්ලට පිටත් කර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් සඳුන් වීරක්කොඩි හට මෙලෙස වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ සමීප ආශ්‍රිතයන් වූ බානුක රාජපක්ෂ, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ වන විට නිරෝධායනය කිරීමට ලක්ව ඇත. නමුත් තවත් ක්‍රීඩකයන් 24 දෙනෙකු දඹුල්ලේදී ජෛව ආරක්ෂිත බුබුලකට යොමු කර ඇති අතර ඔවුන්ට කිසිදු බලපෑමක් එල්ල වී නොමැත. මේ අතර ජූලි 13 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දු ශ්‍රී ලංකා තරගාවලිය කල්දමීමට සිදුව ඇත. ඒ ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් 2 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගය. කෙසේ වෙතත් තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය නව තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙසේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එක් දින තරගාවලිය ආරම්භමින් පළමු එක් දින තරගය ජූලි 18 වනදාත්, දෙවන එක් දින තරගය ජූලි 20 වනදාත්, තෙවන සහ අවසන් එක් දින තරගය ජූලි 23 වනදාත් පැවැත්වීමට නියමිතව ඇති අතර එක් දින තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරග ලෙසය. තවද 20/20 තරගාවලිය ආරම්භමින් පළමු 20/20 තරගය ජූලි 25 වනදාත්, දෙවන 20/20 තරගය ජූලි 27 වනදාත්, තෙවන සහ අවසන් 20/20 තරගය ජූලි 29 වනදාත් පැවැත්වීමට නියමිතව ඇති අතර 20/20 තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ රාත්‍රී තරග ලෙසය. මේ අතර තරගාවලියේ සියලු තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු එසරින් දැනගැනීම සඳහා ක්‍රිකට් පිස්සා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.